මං ආදරෙන් පෙරදුනේ නැහැ මං දැන් හිටියටත් වැඩිය සතුටින් සාරංගගෙන් වෙන් වුණු උමාලි කියන අලුත්ම කතාව උමාලි තිලකරත්න කියන්නේ රංගනීයට ගායනීයට නර්තනීයට අති දක්ෂ කලාකරිනියක් රෝස වසන්තේ ආසයි මං පියාඹන්න මහරජ ගැමුණු නිනෝ ලයිව් හීන හොයන සමනල්ලු ඒ ලෙවල් වැනි වැඩි දෙනෙකුගේ කතාබහට ලක්ුණු චිත්‍රපට රසකටම රංගනීයන් දායකත්වය ලබා දුන් ඇය පුංචිතරේ විකාශනය වුණු සම්මාන පිට සම්මාන දිනාගත් බොහිමියානුවෝ වැනි ටෙලි නාට්‍ය සඳහාද ඇගේ රංගන දායකත්වය ලබා දී තිබෙනවා ඇගේ ප්‍රථම චිත්‍රපට පසබිම් ගැයුමෙන් හොඳම පසබිම් ගායිකාව ලෙස ජනාධිපති සම්මාන පවා දිනා ගැනීමට තරම් වාසනාවන්ත වෙනවා ඇය සම්මාන කීපයකින්ම පිදුම් ලැබූ සම්මානනීය ජනප්‍රිය නිළියක් තමයි උමාලි තිලකරත්න කියන්නේ පසුගිය කාලයේදී නම් අපට නිතර දැක ගන්නට නොලැබුණත් කලා කටයුතු වලින් ඈත් නොවුණු බවට කියා තිබෙනවා ඇය තමන්ගේ ඉගෙනීමේ කටයුතු වලට මුල් තැන දෙමින් කලා කටයුතු කළ බවට ඇය පුවත්පතකට පවසා තිබුණා ඒ අතර ලේඛන කලාව හා සම්බන්ධ වූ බවත් ගීත කිහිපයකුත් පටිගත කිරීමට දායක වී තිබෙනවා ඇය ජපන් භාෂාව චතුර ලෙසින් කතා කිරීමට දක්ෂ ඇය මේ වෙන විට ජපානයේ සිනමාවට දායක වී තිබෙනවා උමාලිගේ අනාගත බලාපොරොත්තු වී තිබෙන්නේ මනෝවෛද්‍යවරියක් වීමයි කොළඹ මියුසියස් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ උමාලි පාසල් කාලයේදීත් කැපී පෙනෙන චරිතයක් බවට පත් වී තිබෙනවා ඇය විෂය සමගාමී කටයුතු වලට වගේම විෂය බාහිර කටයුතු වලට දක්ෂ ශිෂ්‍යාවක්ලු ඒ අතර නර්තනයට හා නිට්බෝල් වලට විශේෂයිලු ඉතින් ඇය විවාහ වන්න ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර සමගයි ඔවුන් දෙපළ ඇත්ත ජීවිතේ පමණක් නොවේ රංගන ශාස්ත්‍රය තුල පෙම්වතුන් ලෙස එකට රඟපාපු අවස්ථා තිබුණා නමුත් ටික කාලයකින් මේ දෙපළ විවාහයෙන් වෙන් වෙනවා පසුව සාරංග ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිනාක්ෂි ප්‍රියසාත් සමග විවාහ වුවත් උමාලි තවමත් තනිකඩව සිටිනවා මේ දිනවල නම් උමාලි නිරූපණ ශාස්ත්‍රයේ හා නර්තන ශාස්ත්‍රයේ නියැලෙන බවට අපට දැක ගන්නට ලැබුණා ඉතින් ඇය ගෙවන තනිකඩ ජීවිතය ගැන අපට කිව්වේ මේ විදිහටයි මම කවදාවත් දාලා ගියට වැරදි කියන කෙනෙක් නොවේ යම් අයෙකුට මාව නොගැලපෙනවා නම් එයා ගැලපෙන තැනක් හොයාගෙන යනවා නම් මම කවදාවත් ඔහුට දොස් කියන්නේ නැහැ ඒ මගේ හැටි දෛවයේ සරදමකට මටත් මගේ ආදරේ අහිමි වුණා වෙන වෙන සිද්ධ වුණා ඒ පසුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල් වෙන්න තියෙන දේවල් තමයි සිද්ධ වෙන්නේ මං ගොඩක් දුක් වින්දා ඒ වගේම ගොඩක් විඳෙව්වා දැන් මේ හැම දෙයක්ම ඉවරයි හැම දෙෙම වෙන්නේ හොඳටයි කියනවනේ එහෙම හිතලා මං දැන් හිත හදාගෙන ඉන්නේ අපි ජීවත් වෙන මේ සුළු කාලේ අපිට මොනවා වෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ ඊළඟ මොහොතේ මොනවා වෙයිද කියලා කාටද කියන්න පුළුවන් මම මේ හැම දෙයක් ගැනම ගොඩාක් තේරුම් අරන් උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙමින් ඉන්නේ ආදරය කියන්නේ පුදුමාකාර දෙයක් ඒ වගේම පුදුමාකාර දුකක් දැනෙන දෙයක් අනිවාර්යෙන්ම දෙන්නට දෙන්න තේරුම් නොගෙන ලෝකයට පේන බොරුවට ඉන්න එක වැරදි මම දකින්නේ ජීවිතයේ සුන්දරම කාලය මේ මොහොත ලෙසටයි මොකද ගෙවුණු කාලය අපෙන් ගෙවිලා ඉවරයි ඒක අතීතයට අයිති දෙයක් මම මේ මොහොතේ මේ කාලය විඳිනවා අනික මම ආදරේ පරාජිත නැහැ මොකද ආදරේ කියන වචනේ ඇතුලේ ජය පරාජය කියන වචන නැහැ අනික් කෙනාගේ සතුට දැකලා සතුට වෙන්න පුළුවන් නම් සැබවින් මෙතනයි ආදරය කියලා ඇය අවසානයේ කියා සිටියේ ඉතින් අපි ආදරණීය උමාලි තිලකරත්නටත් ඇගේ අනාගත බලාපොරොත්තු සාර්ථක වෙලා ඇයටත් ගැළපෙන සහකරුවෙක් ඉක්මනටම ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා